සුබ දවසක් මම අපේ රාජංගනේ කොල්ලෝ YouTube channel එකේදී තක්කාලි වගාව පිළිබඳ වීඩියෝ එකදී සඳහන් කළා කොහොමද තක්කාලි වලින් තක්කාලි සෝස් හදන්නේ කියලා වීඩියෝ එක අරගෙන එන බවට ඉතින් අද මම මේ ලෑස්තිලා ඉන්නේ ඒ වගාවෙන් ලබාගත් තක්කාලි වලින් කිසිම රසකාරකයක් වර්ණකාරකයක් නොමැතිව කොහොමද නිවැරදිව තක්කාලි සෝස් ගෙදරදීම හදාගන්නේ කියන එක සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න ඔබට මේ තක්කාලි සෝස් හදාගැනීම සඳහා කොහොමද තක්කාලි ලබාගත්තේ කියන එක සම්බන්ධයෙන් දැනගැනීම අවශ්‍ය නම් අපේ රාජංගනේ කොල්ලෝ කියන YouTube එකේ තියෙනවා තක්කාලි ගේ වගාවක් කොහොමද නිවැරදිව කරන්න කියන එක සම්බන්ධයෙන් මම පළවෙනි description එකේ link එක දාන්නම් කොහොමද තක්කාලි වගාවක් නිවැරදිව සිදු කරන්න කියන එක සම්බන්ධයෙන් සම්පූර්ණ වීඩියෝ එකම channel එකේ අන්තර්ගත වෙනවා එම වීඩියෝව නරඹන්න කියලා මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා ඉතින් අපි දැන් බලමු කොහොමද නිවැරදිව ගෙදරදී තක්කාලි සෝස් හදාගන්නේ කියලා ඒ සඳහා අපිට අමුද්‍රව්‍ය කීපයක් අවශ්‍ය වෙනවා ප්‍රධාන වශයෙන් හොඳ තක්කාලි ටිකක් අවශ්‍ය වෙනවා ඊට අමතරව සීනි ගම්මිරිස් මිරිස් කුඩු කරාඹුල ඇටි ඉඟුරු එනසාල් කුරුඳු පොතු ලුණු ඊට අමතරව සුදු ලුණු සහ ලුණු මේකේ නම් අමුද්‍රව්‍ය ටික අපිට අවශ්‍ය වෙනවා මුලින්ම තක්කාලි ටික හොඳට හොද ගන්න ඕන හොඳට හොදගෙන වතුර ටික වේලනකන් තියන්න ඕන ඊට අමතරව සුදු ලුණු සහ ලුණු පිරිසිදු කරගෙන සුදු ලුණු බික් ආකාරයෙන් එකතු කරනවා ඊට පස්සේ ලුණු ගෙඩිය ටිකක් කුඩා කෑලිවලට කපා ගන්නවා ඊට පස්සේ තක්කාලිත් කුඩා කැවලි වලට කපා ගත යුතුයි. මේ ආකාරයට මූලික අමුද්‍රව්‍ය ටික ලෑස්ති කරගන්න ඕන. ඊළඟට කපාගත්ත තක්කාලි ලුණු සහ සුදු ලුණු මේ ආකාරයෙන් නාස්ටික් භාජනයකට එකතු කරලා තමයි මේ ක්‍රියාවලිය සිදු කරගන්න ඕන. කොටක් දුරට මේ ඇලුමිනියම් භාජන පාවිච්චි කළොත් මේ තක්කාලි වල තියෙන ආම්ලික ගතිය නිසා විවිධ ප්‍රතික්‍රියා සිදු වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා පුළුවන් නම් නාස්ටික් භාජනයක් හරි නැත්නම් මැටි වළඳක් හරි භාවිතා කරනවා නම් වඩාත් හොඳයි. ඉතින් ඊළඟට අපි එකතු කරනවා එනසාල් කුරුඳු පොතු සහ කරාඹු නැටි ඊට අමතරව ඉඟුරු. තක්කාලි තඹ ගන්න ජලය එකතු කරන්නේ තක්කාලි ටික වෙලාවක් රත් වෙද්දී තක්කාලි වල තියෙන ජලය මේ භාජනයට එකතු වෙනවා. සාමාන්‍ය විනාඩි 10ක් 12ක් විතර මතකින්න මේ ආකාරයට හොඳට තඹ ගන්න ඕන. මේ ආකාරයට තක්කාලි හොඳින් තැඹුණායින් පස්සේ අපි මේ තක්කාලි ටික බිමට බා ගන්නවා බිමට බාගෙන බ්ලෙන්ඩර් කප් එකකට දාලා මේවා බ්ලෙන්ඩ් කර ගන්නවා හොඳින් කුඩු වෙනකම් මේ තක්කාලි ටික බ්ලෙන්ඩර් කර ගන්න ඕන තියෙන මේ ආකාරයට හොඳින් බ්ලෙන්ඩර් කර ගන්නාලා තක්කාලි ටික දැන් අපි ගෙදරදී පිටියලන්න භාවිතා කරන පෙනීරයක් භාවිතා කරලා මේ තක්කාලි ටික යට වෙන් කර ගන්න ඕන තක්කාලි ඉඟුරු සුදු ලුණු කරාඹු නැටි එනසාල් එතකොට කුරුඳු පොතු මේ කියන දේවල් වල කුඩාවට වෙන්ුන් නැති කොටස් ටික මෙහිදී ඉවත් කර ගැනීමට අපිට පුළුවන් වෙනවා මේ ආකාරයට හොඳින් වෙන් කර ගැනීම සිදු කරන්න ඕනේ එතකොට පල්ලේ තියෙන භාජනයට හොඳට කුඩු වෙච්ච තක්කාලි සහ ඉතුරු අකුළු බඩු වර්ග වල සාරය පමණයි පල්ලේට වැටෙන්නේ තියෙන ආකාරයට කුඩාවට වෙන්ගුන් නැති කොටස් ටික තක්කාලි යට සහ අනිකුත් කුළුබඩු වර්ග මේ ටික අපි දැන් ඉවත් කරනවා ඊළඟට අපි නැවතත් භාජනයක් ලිපේ තියලා අපි වෙන් කර ගන්න ලද තක්කාලි ටික එම භාජනයට එකතු කරනවා ඊළඟට අපි මේට සීනි එකතු කරනවා සීනි එකතු කර ගැනීමේදී ටික ටික එකතු කරලා අපේ දිවට ගැලපෙන ප්‍රමාණයට අවශ්‍ය ප්‍රමාණයට විතරක් සීනි එකතු කරගන්න සාමාන්‍යයෙන් අපිට මේ ප්‍රමාණයට මෙච්චරක් ගන්න කියලා ස්ථිරම කියන්න අමාරුයි තමන්ගේ දිවට ගැලපෙන විදිහට ටික ටික එකතු කරගන්න ඕන ඊළඟට අපි මේට මිරිස් කුඩු සහ ලුණු කුඩු එකතු කරනවා. એટલે ඒවා එකතු කිරීමේදී තමන්ගේ රසයට ගැලපෙන පරිදි ටික ටික එකතු කරලා තමන්ගේ රසයට ගැලපෙන පරිදි ඒවා එකතු කරගත යුතුයි.
අපි මේ සෝස් මිශ්‍රණයට ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩු එකතු කරගන්න ලෑස්ති වෙන්නේ. තමන්ගේ රස අනුව ඒවා එකතු කරගන්න ඕන. මේ ක්‍රියාවලියෙන් සියල්ල සිදු කරද්දි ගින්දර ගොඩක් අඩු කරගෙන තමයි කරන්න ඕන. ගින්දර ගොඩක් වැඩි කරගත්තොත් මේ වගේ තියෙන ජලය ඉක්මනට වාෂ්ප වෙලා ගිහිල්ලා මේ වගේ අඩිය අල්ලන්න උනත් ඉඩ තියෙනවා. ඒක නිසා මේ සියලුම දේවල් එකතු කරන ගමන් හොඳින් කලවම් කරගෙන ගින්දර අඩු කරගෙන තමයි මේ ක්‍රියාවලිය සිදු කරන්න ඕන. දැන් අපේ සෝස් එක හදලා ඉවරයි. අපි බලමු දැන් මේකේ හරි පදම ඇවිල්ලාද තියෙන්නේ කියලා. අන්නේ මේ තක්කාලි සෝස් වල හරි පදම කියන්නේ පීරිසියකට වගේ භාජනයකට දාලා පල්ලෙහැට ඒ වැක්කිරනවද කියලා බලනවා. වැක්කිරනවා නම් තව පදම මදි. වැක්කිරෙන්නේ නැතුව ඔකුවට තියනවා නම් ඒ කියන්නේ තක්කාලි සෝස් එකේ හරි පදම ඇවිල්ලා තියෙන්නේ. ඊට අමතරව සෝස් එක මැද්දෙන් ඉරක් හැන්දකින් ඉරක් ඇඳපුවාම ඒ දෙක ඉක්මනට හා වෙන්නේ නැත්නම් ඒත් කියන්නේ පදම හරි. දැන් අපි තක්කාලි සෝස් එකේ නියම පදමට ඇවිල්ලා තියෙන්නේ. අපි මෙම සෝස් එකත් ලිපේ තියෙන භාජනයෙන් බා ගන්න ඕන. මේ තියෙත් අපි ඒ ආකාරයට හොඳින් සාදා ගන්නාලද තක්කාලි සෝස්. මේ තක්කාලි සෝස් ජලය එකතු වෙන්නේ නැති ආකාරයට අපි මේ භාජනයකට එකතු කරන්න ඕන. සාමාන්‍යයෙන් මේ තක්කාලි සෝස් කල් තියා ගන්න දේවල් මුකුත් එකතු කරලා නැති කෘතිම රසකාරක වර්ණකාරක මුකුත් එකතු කරලා නැති නිසා අනිවාර්යෙන් මේ කල් තියා ගන්න ඕන නම් ෆ්‍රිජ් එකකට දාලා තියා ගන්න ඕන. එලිමහනේ තිබ්බොත් ටික දවසක් යනකොට මේව නරක් වෙනවා. සාමාන්‍ය සීතකරණ එක දාලා මේ තක්කාලි සෝස් සති දෙක තුනක් වුණත් තියා ගන්න පුළුවන්. ඒ වගේ සීතකරණයක් වෙන උපකරණයකට දානවා නම් අනිවාර්යෙන් ජෑම් බෝතලයක් වැනි දෙයකට එකතු කරලා උඩින් මුඩිය වහලා තමයි සීතකරණයකට දාන්න ඕන. ඉතින් මම හිතනවා දැන් ඔබට තක්කාලි සෝස් හදාගැනීම පිළිබඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඔබත් මේ ආකාරයට තක්කාලි සෝස් ගෙදරදී හදලා බලන්න. මේ දවස්වල තක්කාලි මිල ගොඩාක් අඩු වෙලා තියෙන්නේ. අද වෙන විට විලඳපොලේ කිලෝ එකක් රුපියල් 70 80 අතර යන්නේ. ඉතින් නිවසේ පරිභෝජනය සඳහා මේ ආකාරයට තක්කාලි සෝස් ටිකක් අපිට ගෙදරදීම හදාගන්න පුළුවන්. ඉතින් අපේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න, අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරගන්න, තවත් කෙනෙකුට බලන්න හොඳයි කියලා හිතනවා නම් මේවා share කරන්න. මේ වගේ වීඩියෝකින් ඉදිරියේදී අපි හමු වෙමු. සුබ දවසක්.